අද මම පාංගෙඩියකින් ඇත්ත පීසා එකක් වගේම රසට පෙනුමට පීසා එකක් හදනවා. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ඒකට අපිට මෙන්න මේ වගේ සෑන්ඩ්විච් පාංගෙඩියක් ඕනේ. හැබැයි ඒක කරවෙච්ච නැති එකක් වෙන්න ඕනේ. මේ පාංගෙඩිය වගේ සොෆ්ට් එකට තියෙන එකක් ඕනේ. ඊළඟට මම වටේට තියෙන දාර ටික කපා ගන්න ඕයාලා දැක්කනේ. දැන් මම පාංගෙඩිය හතරට කපා ගන්නවා. ඊළඟට වාටෙත් මේ වගේ කපලා අයින් කරනවා. දැන් අපිට අවශ්‍ය දේවල් බලමු. පාංගෙඩිය ඉස්සෙල්ල පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා බෙල් පෙපර් ටික එකට දාලා බෙල් පෙපර් වල අමු ගතිය නැති කරගන්නවා. මෙහෙම කරන්නේ අපි මේක අවන් එකේ දාලා හදන්නේ නැති නිසායි. විනාඩි දෙකක් විතර මේ වගේ සෝට් කරගෙන පැත්තකින් තියාගන්නවා. ඊළඟට සොසේජස් අරන් තිනවා. සොසේජස් නැත්තම් මෂ්රූම් උනත් ගන්න පුළුවන්. ඊළඟට අපේ සොසේජ් ටිකයි ඔලිව් ටිකයි දාලා ඒකටත් ඔලිව් ඔයිල් ටිකක් දාලා පීසා සීසනින් ටිකකුත් එකතු කරගන්නවා. අපේ අම්මා channel එකේ පීසා සීසනින් හදාගන්න වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා හදාගන්න. ඒකත් චුට්ටක් සෝට් කරගන්නවා. මේ වලට ලුණු එහෙම දාන්න එපා. චීස් වල, පාන් වල, සෝස් වල, සොසේජස් වල මේ හැම එකකම ලුණු තියෙනවා. ඒකත් මේ වගේ බැදගෙන පැත්තකින් තියාගන්නවා. දැන් අපේ පාන් කෑලි හතරේ මැද තියෙන ඝනකම් කෑලි අයින් කරලා පාන් කෑලි හතරම එකට මේ වගේ තියාගන්නවා. පාන් වාටි කපපු පැති ටික ඇතුළට වෙන්න තියාගන්නවා. ඊට පස්සේ මම කොන් ටිකත් මේ වගේ කපලා දානවා. ඊළඟට අපිට මේකට නොන් ස්ටික් පෑන් එකක් ඕනේ. මේ නොන් ස්ටික් පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් මං ගාගන්නවා. දැන් පාන් කෑලි වල යටපැත්තට මේ වගේ වතුර ටිකක් බ්‍රෂ් කරගන්නවා. අලියට වතුර ගෑවට පස්සේ පෑන් එකට මෙන්න මේ වගේ පරිස්සමට උසලා අරන් තිනවා. ඊළඟට අඩු කින්දරේ මේ වගේ ස්පැචුලා එකක් පාවිච්චි කරමින් මේ වගේ කඩ කරගන්න ඕනේ. දැන් මේ විලයි මම පෑන් එක වටේට තෙල් පොඩ්ඩක් බ්‍රෂ් කරගන්නවා. ඊළඟට මේ වාටි වල ඇතුළට වතුර චුට්ටක් ගාලා ඇතුල් පැත්තට වාටි ටික නවලා හැන්දින් මේ වගේ තද කරනවා. දැක්ක නේද? පාන් වාටි ඇතුළට නවාගත්ත හැටි. මේ වගේ හැඳි මිටකින් තද කරනවා. පාන් කෑලි අටියක් ගානට රෝස්ට් වෙලා. දැන් මේ පාන් කෑලි හතර අලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම මේ වෙලාවේ ලිප ඔෆ් කරනවා. ඊළඟට මම තක්කාලි සෝස් ටිකක් උඩට ගාගන්නවා. තව පීසා සෝස් තියෙනවනම් දාගන්න. පීසා සෝස් තිබුණොත් තමයි ගොඩාක් රස. පීසා සෝස් එකත් අපේ අම්මා channel එකේ හරි විදියට හදලා තිනවා. කැමති නම් බලලා හදාගන්න. ඊළඟට මම මොසරෙල්ලා චීස් ටික උඩින් මේ වගේ දාගන්නවා. මොසරෙල්ලා චීස් වලින් තමයි මේ පාන් කෑලි හතර ලස්සනට එකතු වෙලා තියෙන්නේ. මේකට මොසරෙල්ලා චීස් මොනේ නැහැ. කිතර පුංචි අයට දෙන්න චීස් ස්ලයිසර් කෙනලා කෑලි කඩලා දාගන්න. ඊළඟට අපේ බෙල් පෙපර්, සොසේජ්, ඔලිව් ඇට මේ සේරම එකතු කරගන්නවා. ඊළඟට දැන් පීසා සීසනින් ටිකක් දාගන්නවා. දැන් අපේ පීසා එකේ වටේට ලස්සන කරගන්න ඔලිව් ඔයිල් ටිකක් මේ වගේ බ්‍රෂ් කරගන්නවා. ඊළඟට ආයේ මොසරෙල්ලා චීස් ටික මේ වගේ හැම තැනටම දාගන්නවා. දැන් අපි මැදින් ඇලිුවේ නැහනේ. ඒ නිසා කෑලි සම්බන්ධ වෙන තැන්වලට චීස් චුට්ටක් වැඩියෙන් දාගන්න. දැන් මෙච්චර වෙලා ලිප ඔෆ් කරලා තිබ්බේ. දැන් ලිප ඔන් කරලා චීස් ටික මෙල්ට් වෙනකන් මේ වගේ වහලා තිනවා. මේ වෙලාවේ ලිපේ කින්දර අඩුවෙන් තියෙන්න ඕනේ. නැත්තම් අඩිය කර වෙලා යයි. දැන් චීස් ටික දිය වුණා. දැන් මම පැත්තකට අරගන්නවා. ඉක්මනින්ම පිඟානකට මේ වගේ දාගන්නවා. දැන් ඉතින් චීස් පීසා රස බලන වෙලාවයි. දැක්ක නේද?
පාන් කෑලි හතර අපි ඇලෙව්වේ නෑනේ. එතකොට කපන්නේ නැතුව මේ විදියට එකපාරටම උසල ගන්න පුළුවන්. චීසි පීසා. මේ බලන්න අඩිය පිච්චිලා නැතිව ගානට රෝස් වෙලා තියෙනවා. හරිම රසයි චීසි පීසා. ඔයාලත් මේ වගේ පාන් පීස එකක් ගෙදර හදලා අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඔයාලගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා චැනල් එකේ ඉතාමත් සුපිරි චීසි පීස එකක් හදාගෙන හිට කියලා දීලා තියෙනවා. ඒ වගේමයි මේ බලන්න අවන් එකක් නැතුවත් හොඳට හදාගන්න හැටි කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ බලන ලින්ක් එක මේ වීඩියෝ එකේ තියෙනවා. ක්ලික් කරලා බලන්න. බොහොම ස්තුතියි කියලා කියනවා.